කොවිඩ් වෛරසය ආසාදනය වූ නව රෝගීන් 1517 දෙනෙකු පිළිබඳව ඊයේ දින තහවුරු වුණා. ඉන්පුට් කලින් 56 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණ ඇති අතර සෙසු ආසාදිතින් දේශීයව හඳුනාගෙන ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ. ඒ අතරින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයේ වන අතර එම සංඛ්‍යාව සටහන් වන්නේ 249ක් ලෙසයි. ගම්පහින් 221ක්, කළුතරින් 183ක්, ගාල්ලෙන් 112ක්, මාතරින් 30ක්, හම්බන්තොටින් 40ක්, රත්නපුරින් 64ක්, කෑගල්ලෙන් 32ක් හා මොනරාගල දිස්ත්‍රික්කයෙන් කොවිඩ් රෝගීන් 17 දෙනෙකු ඊයේ දින වාර්තා වී තිබෙනවා. බදුල දිස්ත්‍රික්කයට අදාළව ඊයේ දින කොවිඩ් රෝගීන් 15 දෙනෙකු වාර්තා වී ඇති අතර නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 31ක්. මහනුවරින් රෝගීන් 169ක්, මාතලෙන් 18ක්, මඩකලපුවෙන් 48ක්, අම්පාරෙන් 24ක්, ත්‍රිකුණාමලෙන් 39ක්, අනුරාධපුරෙන් 48ක්, පොළොන්නරුවෙන් 25ක් හා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් කොවිඩ් රෝගීන් 67 දෙනෙකුද වාර්තා වී තිබෙනවා. පුත්තලමෙන් කොවිඩ් රෝගීන් 6ක්, වවුනියාවෙන් 15ක්, මන්නාරමෙන් 6ක්, මුල්තෙව් දිස්ත්‍රික්කයෙන් කොවිඩ් රෝගීන් 10ක්, කිරිනොචීන් 1 කොවිඩ් රෝගියෙකු හා යාපනයේ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් රෝගීන් 47 දෙනෙකු වාර්තා වී ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව සටහන් වන්නේ 265574ක් ලෙසයි. මේ අතර පවතින වසංගත තත්ත්වයේ හැමුවේ අන්තර් පළාත් සංචරණ සීමා ජූලි මාස 19 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව ඊයේ දින නිකුත් කළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව තවදුරටත් කටයුතු කළ යුතුයි. එසේම පළාත් අතර ගමන් කිරීමේදී සෞඛ්‍ය මාර්ගෝපදේශවල අඩංගු උපදෙස් පිළිපදින ලෙසයි පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. පළාත් හරහා ගමන් කිරීමට අවස්ථාව ලැබෙන්නේ අත්‍යවශ්‍ය සේවාවල සමාජික සමාජිකාවන්ට පමණයි. එසේ වුවත් යම් පුද්ගලික තැනැත්තෙකුට තමාගේ ළඟම ඥාතියාගේ අවමගුල වෙනුවෙන් සහභාගී වීමට අවස්ථාවක් ලැබෙනවා. විශේෂයෙන්ම තම මව, පියා, බිරිඳ, දරුවෙකු, සහෝදර සහෝදරියකගේ අවමගුලක් සඳහා එසේ පළාත් මායිම් හරහා ගමන් කිරීමට අවසර ලැබෙනවා. ඊට අමතරව විශේෂයෙන්ම අතිශය මානුෂීය හේතුවක් මත පළාත් සංචරණ සීමා වලට පටහැනි වුවත් මායිමරා ගමන් කිරීමට අවස්ථාව ලැබෙනවා. විශේෂයෙන්ම යම් කිසි ප්‍රතිකාරයක් ලබා ගැනීමට වෛද්‍ය මධ්‍යස්ථානයක් වෙත ගමන් කිරීමට අත්‍යවශ්‍ය අවස්ථාවකදී පමණයි. පවතින තත්ත්වයේ හමුවේ කළුතර දිස්ත්‍රික්කයට අදාළව කළුතර උතුර පොලිස් බල ප්‍රදේශයේ කුඩා වස්කඩුව බටහිර ග්‍රාමනිලධාරී වසම අද පෙරවරු 6 සිට හුදකලා කෙරුණා. මීට පෙර හුදකලා කර තිබූ රත්නපුර දිස්ත්‍රික්කයට අයත් කොළොන්න පොලිස් බල ප්‍රදේශයේ දාපනේ ග්‍රාමනිලධාරී වසමද හුදකලා බවින් ඉවත් කෙරුණු බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ. මේ අතර දෙහිවල සත්වෝද්‍යානයේදී කොවිඩ් වෛරසය ආසාදනය වූ බවට තහවුරු වූ තෝර් නැමැති සිංහයාට ආසාදනය වී ඇත්තේ ඇල්ෆා කොවිඩ් ප්‍රභේදය බවට තහවුරු වී තිබෙනවා. මෙම සිංහයාගේ ශ්වසන සාම්පල් පරීක්ෂාව සිදු කළ රාගම වෛද්‍ය විද්‍යාලයේ ක්ෂුද්‍රජීව විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් චන්ද්‍ර මහතා සියත අපකල විමසීමකදී ප්‍රකාශ කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල විද්‍යායතනය විසින් සිදු කළ ජානමය අනුක්‍රමණ පරීක්ෂණයේදී ඒ බව තහවුරු වී ඇති බවයි. කොවිඩ් වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ 45ක් පිළිබඳවද ඊයේ දින තහවුරු වුණා. කාන්තාවන් 25ක් හා පිරිමි පුද්ගලයින් 20 දෙනෙකුද ඊට ඇතුළත්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවද 3236 දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ නිවේදනය කළේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.